දුලහයි හතලිස් පහයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි මෙන ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය සුභාෂිනී උත්පලවන්නා ලියනකි අලුත් අවුරුදු උදාව රාත්‍රී 9යි 5ට පුණ්‍ය කාලය පසරු 2යි 41ට ආරම්භයි මෙවරද රටවටා අවුරුදු විචිත්‍රාංග ශ්‍රාවකයන් වෙත ගෙනීමට ජාතික ගුවන් විදුලිය සූදානම්. වෙළඳ සේවයෙන් හා සිටි FM සේවයෙන් විශේෂ අවුරුදු වැඩසටහන්. උත්සව සමයේ රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්. උත්සව සමයේ ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි ඛනිජ තෙල් සංස්ථාව කියයි. සඳුදා රජයේ නිවාඩු දිනයක් ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර දෙවන එක්දින අන්තර්ජාතික ක්‍රිකට් තරගය අද සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සනිටුහන් කරමින් තවත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් උදා වෙයි අලුත් අවුරුදු උදාව යෙදී ඇත්තේ රාත්‍රී 9යි 5ටයි. පුණ්‍ය කාලය අද පසරු 2යි 41ට ආරම්භයි. පසරු 2යි 41ට පෙර ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවයි අලුත් අවුරුදු චාරිත්‍රවල දැක්වේ. පුණ්‍ය කාලය අවසන් වන්නේ හෙට අලුයම 3:29ටයි. අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත රාත්‍රී 11යි 6ට යෙදී තිබේ. නීලවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා ලිබ්බැඳ ගිනිමොලවා තල උක්කකුරු මිශ්‍ර කිරිබතක් පිළියල කර ගැනීම මැනවයි නැකත් චාරිත්‍රවල දැක්වී. වැඩ ඇල්ලීම ගණදුන කිරීම හා ආහාර අනුභවය නැකතයේදී ඇත්තේ මධ්‍යම රාත්‍රී 12යි 6ටයි. නීලවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණදෙනු කර ආහාර අනුභවය මැනවයි නැකත් සිට්ටුවේ දැක්වී. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව 34 වැනි වරටත් මෙවරද රටවටා අවුරුදු වැඩසටහන ශ්‍රාවකයන් වෙත ගෙනීමට විධිවිධාන යොදා තිබී අද රාත්‍රී 9:30 සිට හෙට අලුයම 1 දක්වා සංස්ථා ප්‍රධාන කාර්යාලය සමග රජරට රුහුණ කඳුරට යාපනය සහ පිරෙයි FM ප්‍රාදේශීය සේවා ඒකාබද්ධ කරගනිමින් එම වැඩසටහන ප්‍රචාරය කෙරේ. අභියෝග ජයගමු අලුත් අවුරුද්ද සමරමු යන්න මෙවර තේමාවයි. ජාතියේ මහා පහන්ටඹ ලංකා බැංකුව ඒ සඳහා අනුග්‍රහය දක්වයි. FM රුහුණු සේවය මෙවරද අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ලුණුගම් විහෙර කුඩා කම්මාන තුනෙහි පදිංචි දේශමාන්‍ය විජිත උභයවර්ණ මහතාගේ නිවසේ සිටයි. තමුත්තේගම නල්ලච්චිය පදිංචි දේශබන්දු KGL ගුණසේකර මහතාගේ නිවසේ සිට රජරට සේවය එම තොරතුරු ප්‍රචාරය කරයි. කඳුරට සේවය වැඩසටහන කටුගස්තොට ව්‍යාපාරික තුසිත කරුණාරත්න මහතාගේ සිනුරී ගාඩන්ස් පරිශ්‍රයේ සිට ගෙනීමට විධිවිධාන යොදා තිබේ. යාපනයේ වැඩසටහන ගෙනෙන්නේ කොළඹේතුරේ ටී තවලිංගම් මහතාගේ නිවසේ සිටයි. වෙළඳ සේවය කොළඹ නෙළුම් කුළුණේ සිට ශ්‍රාවකයන් වෙත සුවිශේෂී අලුත් අවුරුදු වැඩසටහනක් ගෙනීමට සූදානමින් සිටී. කොළඹ අහසට ළඟම තැන සිට රටට කිරි උතුරන මංගල්‍ය යනුවෙන් එනම් කර තිබේ. මෙරට ගුවන්විදුලි මාධ්‍ය ආයතනයක් එවැනි වැඩසටහනක් ප්‍රචාරය කරන පළමු අවස්ථාව මෙයයි. අද රාත්‍රී 8:30 සිට ආරම්භ වන වැඩසටහනට කලාකරුවන් විද්වතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි. සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලංකා බැංකුව සහ ත්‍රිපෝෂා සමාගම ඒ සඳහා අනුග්‍රහය දක්වයි. සංගීත වැඩසටහන් සමගින් විනෝදාස්වාදය මුසුව අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර වෙළඳ සේවය ඔස්සේ සජීවීව ගැනීමට කටයුතු සූදානම් කර ඇත. සිටි FM සේවය ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් මැද පෙරදිග සමග ලෝවටා අවුරුදු සජීවී වැඩසටහන ශ්‍රාවකයන් වෙත ගෙනීමට සූදානමින් සිටී. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මීගස්වැව නියඳ වනේ කනිෂ්ඨ විද්‍යාල ක්‍රීඩාංගණයේදී හෙට දවස පුරා පැවැත්වෙන සත්කෝරලේ අලුත් අවුරුදු උළෙලට මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ජාතික ගුවන්විදුලියේ සිටි FM සේවයයි.
ಸಿಟಿ ಎಫ್ಎಂ ಸೇವೆಯ ಎಸ್ ಸಜೀವಿ ವಿಸ್ರುವ ಹರಿ ರಾಜರಟ್ಟ ಸೇವೆ ಸಹ ಸಿಟಿ ಎಫ್ಎಂ ಸೇವೆಯ ಅನುಗ್ರಹಿನ್ ತಲಾವ ಪ್ರಾದೇಶಿಕ ಕಂ ಕೊಟ್ಟಾಸಿ ತಲಾವ ಕುರುಂದು ವ್ಯವ ಕ್ರೀಡಾಂಗಣದಿ ಲಬನ ಸಂದುದ ಅಲುತ್ ಔರ್ದು ಉತ್ಸವ್ಯಾಕ್ ಪವತ್ತಿ ರಾಜರಟ್ಟ ಸಹ ಸಿಟಿ ಎಫ್ಎಂ ಸೇವಾ ಔಸೆ ಎಯ ಸಜೀವಿ ವಿಸ್ರುವ ಹರಿ ತಲಾವ ಏಕಮತ್ತು ಯೌವನ ಸಮಾಜ ಎಂಬ ಔರ್ದು ಉತ್ಸವ್ಯ ಸಂವಿಧಾನಕ ರೇತ ಉತ್ಸವ ಸಮಯ ದಿವೈನಪುರ ಅಂಶಕಿ ಪ್ಯಾಕ್ಯಟತೆ ವಿಶೇಷ ಆರಕ್ಷಾ ವಾಕ್ಯೋದವನ ಭಾವ ಪೊಲೀಸ್ ಮಾಧ್ಯ ಪ್ರಕಾಶಕ ನಿಯೋಜ ಪೊಲೀಸ್ ಪತಿ ನಿಹಾಲ್ ತಲ್ದುವ ಮಹತಾ ಕಿಯಾಯಿ ಜನತಾವಗೆ ಆರಕ್ಷಾ ವೆನುವೆನ್ ಸಿವಿಲ್ ಎಂದುವೆನ್ ಸರಸುನು ಪೊಲೀಸ್ ನಿಲ್ಧಾರಿನ್ ಯೋಧವಾತಿಬಿ ಕೊಲಂಬ ಹಾ ತದಾಸನ್ನ ಪ್ರದೇಶವಲ ರಥವಾಹನ ಹೆಸರು ವಿಮಸಂದಹ ಪೊಲೀಸ್ ನಿಲ್ಧಾರಿಯನ್ ತುಂದಹಸಕ್ ಪಮನ ಅನಿಯುಕ್ತ ಕರೆತೈ ಪೊಲೀಸ್ ಮಾಧ್ಯ ಪ್ರಕಾಶಕ ವರೆಯಾಕಿಯಾಯಿ ದಿವೈನಪುರ ವಿಶೇಷ ರಥವಾಹನ ಸೆಲಸ್ ಮಕ್ರಿಯಾತ್ಮಕಾಯಿ ಭೀಮತಿ ನೃಯ ಪದವನ ಪುದ್ಗಲ್ಯಾನ್ ಸಂಬಂಧೇನ್ ಐದಿ ವಿಶೇಷ ಅವಧಾನಿಯಾಕ ಯೋಮುಖರಿ ಎವನಿ ರಿಯದುರನ್ ಹಂದುನಾಗೆನಿಮ ಸಂದಹ ರುದಿರ ಪರೀಕ್ಷಣ ಕಟ್ಟಲ 150,000 ದಿವೈನಪುರ ಪೊಲೀಸ್ ಮಧ್ಯಸ್ಥಾನ ವಲ್ಟ ಸಪ್ಯಾಯತೈ ಪೊಲೀಸ್ ಮಾಧ್ಯ ಪ್ರಕಾಶಕ ವರೆಯಾಕಿಯಾಯಿ ಎಮ ಮೆಹೂಂ ಸಂದಹ ಯೋಧವಾಯತಿ ನಿಲ್ಧಾರಿನ್ ಸಂಖ್ಯಾವ 1,500 ಭೀಮತ್ರಿಯದುರನ್ ಅತ್ತಡಂಗುಟಗೆನ್ನ ಪೊಲೀಸ್ ನಿಲ್ಧಾರಿಂಟ ಮುದಲ್ ತ್ಯಾಗ ಪಿರ್ನಮನ ಬವ ಪೊಲೀಸ್ ರಥವಾಹನ ಕೊಟ್ಟಾಸೆ ಭಾರ ನಿಯೋಜ ಪೊಲೀಸ್ ಪತಿ ಇಂದಿಕ ಹಪುಗುಡ ಮಹತಾ ಪೆವಸೀಯ ಪೊಲೀಸ್ ಪತಿವರೆಯಾಗಿ ಉಪದೇಶ ಅನ್ನುವ ಎಮ ವೆಡಪಿಲಿವಲ ಕ್ರಿಯಾತ್ಮಕಾಯಿ ಮೆ ಪ್ರವೃತ್ತಿ ಶ್ರೀಲಂಕಾ ಗುವನ್ ನಿದುಲಿ ಸಂಸ್ಥಾವಿನ್ අභිමානයට සවියක් වන මහජන බැංකුව ජාතියේ අභිමානය ಉತ್ಸವ ಸಮಯ ತುಲ ಅಖಂಡ ಇಂಧನ ಸಪಿಯುಮಕ್ ತಹೂರು ಕರೆತೈ ಲಂಕಾ ಖನಿಜ ತೈಲ ನೀತಿಗತ ಸಂಸ್ಥಾವಕಿಯಾಯಿ ರಟೆ ಇಂಧನ ಇಲ್ಲುಮ ಸಪುರಾಲಿಮಠ ವಶ ತೊಗ ಆನಯನೇಕರ ಪ್ರಧಾನ ಪರ್ಯಂತಹ ಪ್ರಾದೇಶಿಕ ಗಬಡಾವಲ ಪ್ರಮಾಣವತ್ ಸಂಚಿತ ಪವತ್ವಾಗನೆಯಾಯಿ ಪಾರಿಭೋಗಿಕ ಅವಶ್ಯತ ಸಪುರಾಲಿಮ ಸಂದಹ ಅವಶ್ಯ ಇಂಧನ ತೊಗ ಪವತ್ವಾಗನೆಯಾನಲೆಸ ಸೇಲು ಇಂಧನ ಪಿರೋಮಲ್ ಹಿಮಿಯನ್ ದನ್ವತ್ ಕರೆತೈದ ಸಂಸ್ಥಾವಕಿಯಾಯಿ ಎಮೆನ್ಮ ಲಂಕಾ ಖನಿಜ ತೈಲ ತೊಗ ಗಬಡಾ ಪರ್ಯಂತ ಸಮಾಗಮ ಉತ್ಸವ ಸಮಯ ಇಂಧನ ಬಿದಾಹರಿಮಠ ಪ್ರಮಾಣವತ್ ಟ್ಯಾಂಕಿ ರಥ ಯೋಧವಾತಿಬಿ ಐತಿಹಾಸಿಕ ರೋಣುಕತರಗಮ ಮಹಾದೇವಾಲಯ ಔರ್ದು ಮಂಗಾಲ್ಯ ಹೆಟ ರಾತ್ರಿಯೇ ಶುಭ ಮುಹೂರ್ತಿನ ಪವತ್ತಿನ ಬವ ಮಹಾದೇವಾಲಯ ಬಸ್ನಾಯಕ ನಿಲಮೆ ದಿಶಾನ್ ಗುಣಶೇಖರ ಮಹತಾ ಕಿಯಾಯಿ ಅದ ಪೆರವರುವೆ ಪವತಿ ಮಹಾಪೂಜಾವೆನ್ ಪಸುವ ಮಹಾದೇವಾಲಯ ಇದರಿಪಿಟ ಕಿರಿ ಇತರವಿಮೆ ಚಾರಿತ್ರ ಇಟುಕರ ಮಹಾದೇವಾಲಯ ವಸಾದೆಮಿನ ನವ ವಸರೇ ಶುಭ ಮುಹೂರ್ತಿನ್ ಮಹಾದೇವಾಲಯ ಜಲಿವಿರುತ್ತಕರೆನ್ನೆ ಹೆಟ ಪಸರುವೆ ಹೆಟ ರಾತ್ರಿಯೇ ದೇವಿದುನ್ ವೆಡಮವ ಔರ್ದು ಮಂಗಾಲ್ಯ ಪೆರಹರ ವೀತಿ ಸಂಚಾರೇ ಕಿರ್ನಾತರ ಅಲುತ್ಸಹಲ್ಯೊದಾಗಿನ ಸಕಸ್ಕಲ ದೇವದಾನಿಯ ಕೆಪಕರ ನವವಸರೆ ಫಲಮು ಪೂಜಾವ ಪವತ್ತಿಮಠ ನಿಯಮಿತಾಯಿ ಮೇವಸರೆ ಫಲಮು ಕಾರ್ತುವೇದಿ ಶ್ರೀಲಂಕಾ ರುಪಿಯಾಲ್ ಲೋಕೆ ನಗಿಯೇನ ವೆಲ್ದಪಲಾತರೇನ್ ಇಹಲಮ ಕಾರ್ಯ ಸಾಧನೆ ಪೆನ್ವು ಮುದಲ್ ಏಕಕೆಯ ಬಾವಟ ಪತ್ವಿಯತೈ ಬ್ಲೂಂಬರ್ಗ್ ವೆಲಂದಪಲ ದತ್ತ ಪೆನ್ವಾದೆ ವಸರ ಆರಂಭೆ ಪ್ರವತಿ ಅಗೇಟ ಸಾಪೇಕ್ಷವ ಎಸಿಯಟ ಹತ್ತಕ ಕೆಪಿ ಪೆನ್ನನ ವರ್ಧನೆಯಾಗಬವ ಎಮ ವೆಲಂದಪಲ ದತ್ತ ಉಪುಟ ದಕ್ಕುಮಿನ್ ಜನಾಧಿಪತಿ ಮಾಧ್ಯಾಂಶ ಸಂದಹಾನ್ ಕರಾಯಿ ಸಿಂಹಲ ಹಾ ದೆಮಲ ಅಲುತ್ ಅವೃದ್ಧ ನಿಮಿತ್ತೆನ್ ಲಬನ ಸಂದುದ ರಜೆ ನಿವಾರು ದಿನಕ್ಕೆಲೆಸ ಪ್ರಕಾಶೇಟ ಪತ್ಕರೆತೈ ರಾಜ್ಯ ಪರಿಪಾಲನಾ ಸ್ವದೇಶ ಕಟಿಯಿತು ಪಲಾತ್ಸಭಾ ಪಲಾತ್ಪಾಲನಾ ಮಾತ್ಯಾಂಶ ನಿವೇದನೆ ಕರಾಯಿ ಅಲುತ್ ಅವೃದ್ಧ ಚಾರಿತ್ರ್ಯಾಕ್ವನ ಹಿಸತೆಲ್ಗ್ಯಾಮೆ ನೆಕತ ಎದಿನಟ ಎದೀತಿ ಭೀಮ ಹೇತುವೆನ್ ಮೆಮತಿರಣೆ ಗದ್ಭವ ಅಮಾತ್ಯಾಂಶ ಸಂದಹಾನ್ ಕರಾಯಿ ನಿಧಾ ಶ್ರೀಲಂಕಾವೇ ತೆವರಾಕ್ಮ ಅಗಮತಿ ದೊರೆ ಎದ್ದರು ಹಿಟಪು ಅಗಮತಿ ಡಡ್ಲಿ ಸೇನಾನಾಯಕ ಮಹತಾಗೆ ಪನಸ್ ಇಕ್ವನ ಗುಣ ಸಮರುವ ಅದಟೆಯ ದೀತಿಬಿ ಏಕ್ಸಜ್ಜಾತಿಕ ಪಕ್ಷೇನ್ ದದಿಗಮ ಆಸನೇಟ ತರಂಗ ಕರ್ಮಿನ್ ಯಗ್ಧಾಸಂಸಿತಿ ಸಾಯದಿ ಓಹು ಮುಲ್ವರಟ ದೇವನ ಮಂತ್ರಣ ಸ್ವಭಾವಟ ತೇರಿ ಪತ್ವಿಯ ಯಗ್ಧಾಸಂಸಿ 47 ಮೆತಿವರ್ಣೇನ್ ನವತ ದದಿಗಮ ಆಸನೇಟ ತರಂಗ ಕರ ಜಯಗಾತ್ ಓಹು ಪಾರ್ಲಿಮೆಂಟ್ ಒಟ ತೇರಿ ಪತ್ವಿ ಈ ಎಮತಿ ಧುರೆಯಾಗದ ದರಿಯ ತಮ ಪಿಯಾಬು ಮಹಾಮಾನ್ಯ ಡಿಎಸ್ ಸೇನಾನಾಯಕ ಮೆತ್ತಿತುಮಾಗೆ ಹದಿಸಿ ಅಭಾವೇದ್ ಪಸುವ ಯಗ್ಧಾಸಂಸಿ 52 ದಿ ಡಡ್ಲಿ ಸೇನಾನಾಯಕ ಮಹತಾ ಮುಲ್ವರಟ ಅಗಮತಿ ದೊರೆಟ ಪತ್ವಿಯ ಸಹಲ್ ಸೇರುವ ಬೆಗಿನ್ ನೊಮಿಲೆ ದೀಮಟ ಕ್ರಿಯಾಕಿರಿಮ ಹೇತುವೆನ್ ಓಹು ಬದ್ದುನ್ ಪಿಯಾಲೆಸ ಪ್ರಕಟವಿಯ
විෂ මද්‍රව්‍ය සොයා දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක මෙහෙයුමේදී ඊයේ වැටලීම් 500කින් සැකකරුවන් 497 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මූලස්ථානය කියයි. එනේ 11 දෙනෙක් කාන්තාවෝ වෙති. සැකකරුවන් 20 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි. සැකකරුවන් 6 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කෙරේ. සැකකරුවන් 2 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කළ බව පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ. එම වැටලීම් වලදී මද්‍රව්‍ය විශාල තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවය අද 41 වන සංවත්සරය සමරයි. ශ්‍රී ලංකාවේ ආරම්භ කළ 3 වැනි ප්‍රාදේශීය සේවයද එයයි. දකුණු කළුතරදී දුම්රියක් පිළිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. දකුණු කළුතර සිට කොළඹ බලා ධාවනයේ වෙමින් තිබූ දුම්රියක් දකුණු කළුතර දුම්රිය ස්ථානයේ අසල ඇති පාලම මතදී පිළිපැනීමකට ලක් විය. දුම්රිය පිළිගත කිරීම මේ වන විට සිදුවෙයි. මේ වන විට එක් මාර්ගයක දුම්රිය ධාවනය සිදු කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. ප්‍රමුඛතාව මත දුම්රිය ධාවනයට දැනට විධි විධාන යොදා තිබේ. අද පස්වරුව වන විට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි. දැන් ප්‍රමුඛ පුවත. මේ මිස්ටර් මාරු විමක් ඇවිල්ලානේ. කමක් නෑ සර්. ඒකත් ඉස්කෝලයක්නේ. අපි එහෙම දරුවෝනේ. අපි ඔබේ අභිමානයට සවියක් වන මහජන බැංකුව. ජාතියේ අභිමානය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ. ගමම් බොන්න පුළුවන්. බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිකි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය. සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම්. දැන් නව පෙනුමකින්. අධිවේගී මාර්ගවලට වාහන ඇතුල් කිරීමට පෙර වාහනේ තත්ත්වය පරීක්ෂා කර බලා අධිවේගී මාර්ගයේ ධාවනයට සුදුසුනම් පමණක් ඇතුළු කරන්නයි අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ RID කහටපිටිය මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. අලුත් අවුරුදු නැකත් ඉටු කිරීමෙන් පසුව විශාල පිරිසක් හෙට ගම්බිම් බලා යන බැවින් අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුවල වාහන තදබදයක් ඇතිවිය හැකි බව පවසන අධ්‍යක්ෂවරයා එවැනි තදබදයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සඳහන් කරයි. අවශ්‍ය වූහොත් පිටවීමේ දොරටු සංඛ්‍යාව වැඩි කරන බව ඔහු කියයි. ඒ අනුව අධිවේගී මාර්ගවල සේවකයන්ගේ නිවාඩු ලබන 25 වෙනිදා දක්වා අවලංගු කර තිබේ. ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිකි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ශක්ති හඬ අවධානය පිණිසයි. බෞද්ධ ස්වාමින් වහන්සේගේ අත්‍යවශ්‍යංගයක් මෙන්ම බෞද්ධ සංකේතයක් වන වටාපත් නිෂ්පාදනය අවධානමට ලක්වතැයි වටාපත් නිෂ්පාදකයෝ පවසති. අලව්ව ගල්තරේ ජනතාව අනුරාධපුර රාජධානි සමයේ සිට පාරම්පරිකව වටාපත් නිෂ්පාදනයේ නිරතව සිටි. එහි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය එයයි. ඒත් වටාපත් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් එම කර්මාන්තය මේ වන විට අවධානමකට ලක්වැතේ පවසන අප දඹදිණිය වාර්තාකරු මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි එම ජනතාව අපේක්ෂා කරන බව සඳහන් කරයි. විදෙස් පුවත් ඊස්රායලට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉරානයට අනතුරු අඟවයි. ඊස්රායලයේ ආරක්ෂාව වෙනුවෙන් තම රට කැපවන බව සඳහන් කරන ඇමරිකානු ජනාධිපතිවරයා ආරක්ෂාව වෙනුවෙන් ඊස්රායලයට දිය හැකි සෑම සහයක්ම දෙන බවටද සහතික වෙයි. ඉරානයෙන් ඊස්රායලයට ප්‍රහාරයක් එල්ලවීමේ අවධානම දිනෙන් දින ඉහළ යමින් පවතී. එහෙත් ඊස්රායලයේ පවසන්නේ ඕනෑම ප්‍රහාරයකින් ආරක්ෂා වීමට තමන්ට හැකි බවයි. ප්‍රංශයේ පැරිස් අගනුවර ගිනිගෙන විනාශ වූ
නොත්‍රාදාම් දේවස්ථානය යළි ඉදිකිරීම මේ වන විට අවසන් වෙමින් පවතී. 2019 අප්‍රේල් 15 හටගත් ගින්නකින් එය විනාශ විය. දේවස්ථානය පෙර තිබූ අයුරින්ම යළි ඉදිකරන බවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ප්‍රතිඥා දී තිබුණි. 2024 ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වීමට නියමිතයි. එම නිසා මෙම දේවස්ථානය කඩිනමින් ජනතාවට විවෘතුණු ඇතැයි විශ්වාස කෙරේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. සෙවනකල ප්‍රාදේශ ලිකම් කුට්ටාසේ නුගේකලයාය වැැව්බැමේ නුගේකල යාය ගල්වැවේ බැම්ම හා පිටවාන පිළිසකර කෙරේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාධාර සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය ඒ සඳහා වැයකරන මුදල රුපියල් 124 කි. නුගේකල යාය බටහිර දිමුතු ගොවි සංවිධානය පිළිසකර කිරීම සිදු කරයි. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින අන්තර්ජාතික ක්‍රිකට් තරඟය කිම්බර්ලිදී අද පැවැත්වේ. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පසු 5:30ට ඇරඹෙයි. දෙරට අතර පළමු එක්දින තරඟය ජය පෙරදුමින් තොරව අවසන් විය. කණ්ඩායම් දෙක අතර එක්දින තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි. 2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ලබන 26 වෙනිදා මධ්‍යහන 12 දක්වා සිදුවේ. කොටස් දෙකක් යටතේ ඔවුහු ලියාපදිංචි කෙරෙති. තරගාවලිය ලබන ජූලි 1 වෙනිදා ඇරඹෙයි. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රොයල් කණ්ඩායම සමත් වෙයි. මේ දක්වා සහභාගී වූ තරඟ 5න් තරඟ 4ක් ජය ගැනීමට එම කණ්ඩායම සමත් විය. කොල්කටා නයිට් රයිඩර්ස් සහ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු සටහනේ පිළිවෙලින් දෙවන හා තුන්වන ස්ථාන හිමි කරගෙන සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ මේ අලුත් අවුරුද්දේ හිත පිරෙන්න අවුරුදු සමරන්න අප්‍රේල් 15 සිට NSB අවුරුදු වාසනා සමග රුපියල් 50,000ක් ඉතුරු කරන ඔබට වටිනා අවුරුදු ත්‍යාග දෙක ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ශ්‍රී ලංකන් ගුවන් සේවය හා කොරියානු ගුවන් සේවය එක්ව කොළඹ හා සෝල් නගර අතර ගුවන් ගමන් සේවා පුළුල් කරයි. ඒ සඳහා ගුවන් සමාගම් දෙකක ඇතිකරගත් හවුල්කාරීත්වය යටතේ එම නගර දෙක අතර ගමන් කරන මගින්ට ගුවන් සේවා දෙකම භාවිත කරමින් තම ගමනාන්තය කරා ළඟා විය හැකිය. ශ්‍රී ලංකන් ගුවන් සේවය දකුණු කොරියානු ගුවන් සේවය සමග මෙලෙස හවුල්කාරීත්වයකට එක් වූ පළමු අවස්ථාව මෙයයි. මේ අලුත් අවුරුද්දේ හිත පිරෙන්න අවුරුදු සමරන්න අප්‍රේල් 15 සිට NSB අවුරුදු වාසනා සමග රුපියල් 50,000ක් ඉතුරු කරන ඔබට වටිනා අවුරුදු ත්‍යාග දෙක ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මේ අලුත් අවුරුද්දේ හිත පිරෙන්න අවුරුදු සමරන්න අප්‍රේල් 15 සිට NSB අවුරුදු වාසනා සමග රුපියල් 50,000ක් ඉතුරු කරන ඔබට වටිනා අවුරුදු ත්‍යාග දෙක ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් වලව මහවැලි සංවර්ධන කලාපයේ මෙවර යලකන්නේ රටකජු වගාව ව්‍යාප්ත කෙරේ. ජම්බෝ පීනට් යනුවෙන් හැඳින්වෙන දෙමුහුන් රටකජු ප්‍රභේදය වැඩි වශයෙන් වගා කර තිබේ. හෙක්ටයාර් එකක වගාවෙන් කිලෝග්‍රෑම් 4000ක අස්වැන්නක් ලැබිය හැකි බව කෘෂිකර්ම නිලධාරීහු පවසති. උතුරු සහ නැගිනේර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන පස්වරු දෙකින් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. බාස්නාහිර සහ සබර්ගම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් කරන්නට පෙර යලිත් සිරස්තල. අලුත් අවුරුදු උදාව රාත්‍රී 9:05
පුණ්‍ය කාලය පසුරු 2:41ට ආරම්භයි. මෙවරද රටවටා අවුරුදු විචිත්‍රාංග ශ්‍රාවකයන් වෙත ගෙනීමට ජාතික ගුවන්විදුලිය සූදානම්. වෙළඳ සේවයෙන් හා සිටි FM සේවයෙන් විශේෂ අවුරුදු වැඩසටහන්. උත්සව සමයේ රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්. උත්සව සමයේ ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි ඛනිජ තෙල් සංස්ථාව කියයි. සඳුදා රජයේ නිවාර්තනයක්. ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින අන්තර්ජාතික ක්‍රිකට් තරගය අද. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය එන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වෙන්න.